Gammadda, V-Force. තරුණ නායකින් බලගැන් වෙන වීෆෝස් සමාජ සත්කාර වැඩසටහනේ පසුවන ක්‍රියාන්විතය පෙබරවාරි 23 වෙනිදා එනම් පසුගිය සෙනසුරාදා සාර්ථකව ක්‍රියාවට නැංවුණා. වීෆෝස් ස්වේච්ඡා බලකාය සමග එක්ව රට ගොඩනැගීම සඳහා මෙවරත් විශාල පිරිසක් නිවුස් ෆස්ට් කොළඹ මධ්‍යස්ථානයේ වෙත උදෑසනම පැමිණියේ මෙලෙසි. පැමිණ සිටි පිරිස ABCDEF ලෙස කණ්ඩායම් 6කට වෙන් කර කණ්ඩායම් නායකින් සමග බස්රුවද වලට ගොඩ වූයේ තම මව්බිම වෙනුවෙන් තවත් මෙහෙවරක් ඉටු කරලීමේ අරමුණ පෙරදැඩි කරගනිමි. එක අරමුණකට එකතු වුණු අපි එක පුරවැසි බලකායක්. අපි ගැන විතරක් හිතුවා ඇති හිමු දැය වෙත කෘත බුද මුතුති සැමටම පළමුව පෙන්වා උදැසන අවිධ වී සිය ගමනාන්තය වෙත ඇදී කිය වීෆෝ සමාජකින් තම ගමන රසවත් අත්දැකීමක් බවට පත්කරගත්තේ මෙලෙසින්. වීෆෝස් ස්වේච්ඡා බලකායේ තරුණ නායකින් රැගත් බස්රත කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක මේගමුව ගිරිවල්ල නාරම්බල වාරියපොළ පාදනිය හරහා මහව මහපලුගස්වැව අසලට ළඟා වුණා. ඒ පොලිස් පෙරගමන් යතුරුපැදි පෙරටු කර ගනිමින් ලෝක උරුමයක් වන එල්ලංකා පද්ධතියට අයත් මහපලුගස් වැව පිරිසුදු කිරීමේ දැවැන්ත ක්‍රියාන්විතය මෙවර වීෆෝස් කණ්ඩායමේ ඉලක්කය බවට පත් වුණා. කොරුණෑගල දිස්ත්‍රික්කයට අයත් මෙම වැව අක්කර 25 පුරා විහිදී තිබෙනවා. මකඩු වැව, ඉහළ කෝන් වැව, තුමුල්ලේ ගම, හිතෝ කඩවල, මොරගොල්ල, මැඩියා ඇතුළු ගම්මාන රසක ජනතාවගේ ප්‍රධාන ජල මුල්ලාශ්‍රය වන්නේ මෙම මහපලුගස් වැවයි. සෙල්පීනියා විල්කටු සහ තනකොළ ආදියෙන් වැසී ඇති නිසා දෛනික ජල අවශ්‍යතා වලදී මෙන්ම කෘෂිකාර්මික අවශ්‍යතා වලදීත් මෙම ජනතාව ගැටලු රසකට මුහුණ දෙමින් සිටිනවා. ගම්මැතු වීෆෝස් අපිට පේනවා දවසින් දවස බොහොම ශක්තිමත් වෙනවා. රටේ විවිධ ප්‍රදේශවලින් අති විශාල පිරිසක් මේකත් එක්ක එකතු වෙනවා. මොකක්ද මේ සාර්ථකත්වයේ රහස? මම හිතන්නේ රටේ සංවර්ධනයට සහ රටේ ප්‍රගතියට අපේ තරුණ තරුණීන්ට යම් කිසි විදියකට දායක වෙන්න කැමති බලාගෙන ඉන්නවා. ඉතින් ඒකට අවස්ථාවක් ලැබෙනවා වීෆෝස් වලින්. අනිත් ඒ වීෆෝස් වලින් නායක තමන්ගේ නායකත්වය එළි දක්වන්න අවස්ථාවක් ලැබෙනවා. එනිසා ඔවුන් මං හිතන්නේ විශේෂයෙන්ම අපි කණ්ඩායම් අපි හදලා ඒ කණ්ඩායම් වල නායකයින් පත් කරලා අනිත් එක මේ බැජ් හම්බ වෙනවා හැම වීෆෝස්
වැඩසටහනකට වහම බැජ්ජයක් හම් වෙනවා. ඉතින් මේ බැජ් පහක් හයක් එකතු කරාම පස්සේ විශේෂ නායකයෙක් වෙනවා. ඉතින් ඒ මම හිතන්නේ අධ්‍යක්ෂකෙම ගොඩක් විශේෂයි. ඒ නිසා අපිට තරුණ ලංකාවේ දිස්ත්‍රික්ක 25ෙම තරුණින් හැමෝම අපිත් එක්ක එකව වෙලා ඉවරයි. ක්‍රවුන් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම මෙම කර්තව්‍ය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබූ අතර මෙම කාර්යය ඉටු කිරීම සඳහා වයඹ නාවික ආඥාපති රිය අඩ්මිරාල් සුජීව පෙරේරා මහතාගේ මඟ පෙන්වීම යටතේ නාවික හමුදා නිලධාරීන්ගේද සහය හිමි වුණා. ඇත්තටම ඉතාම සන්තෝසයි මේ වගේ ගම්බද ප්‍රදේශයක මේ වගේ ගම්බද ජනතාව දියුණු වෙන වගාවෙන් දියුණු වෙන ජනතාවකට විභාගවට සහ අනිකුත් බෝගවට අවශ්‍ය කරන මූලික දේ වෙන වතුර එහෙමනම් ජලය ලබා ගැනීමට V4 මගින් කරන මහඟු සේවයෙන් මේ වැව පිරිසිදු වෙච්චාම විශාල වශයෙන් ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ වැවිලි කර්මාන්තය දිනු කර ගැනීම විශාල රුකුලක් කරනවා. මේ ඉතාම සිරස කරන මහඟු රටට කරන විශාල සේවයක්. මේක මහා සේවයක් වගේ මහා පිනක්. මොකද මේ ජනතාව නගා සිටින්න කරන දේ අපි ඉතා අගේ කොට සලකනවා. ක්‍රවුන් රෝයල් හෝල්ඩින්ග්ස් ආයතනයේ සභාපති හැටියට මට මේ අවස්ථාව ලැබීම ගැනත් මා ඉතා සතුටට පත් වෙනවා. ඒ වගේම මා පෙර සේවය කළ නාවික හමුදාවේ ලැබෙන මෙම සහයෝගයට ආඥාධිපතිතුමා වන සුජීව පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමෙන් ලැබෙන සහය විශාල බෝට්ටු ප්‍රාණයක් යොදවලා විශාල නාවික අපේ නාවිකයනුත් යොදලා කරන මෙම සේවය රටට ඉතාම ආදර්ශයක්. ඒ වගේම මෙය අප රටේ දියුණුවට මගපෙතක් වෙන වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෆෝ සුවේච්ඡා බලකායේ අරමුණු සහ වටිනාකම් මනා ලෙස හඳුනා ගනිමින් පසුවන ක්‍රියාන්විතයත් සාර්ථක කර ගැනීම සඳහා මොරටුව, වයඹ, රූණ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් මෙන්ම ජාත්‍යන්තර යෝන් සංවිධානයක් වන ඓසෙක් සංවිධානයේ සාමාජිකින්ද සිය සහයෝගය ලබා දීම සඳහා එක්ව සිටියා. අදියර පහේදිම අපිත් එක්ක හිටපු කෙනෙක් තියෙන එක පදක්කමයි. මොකද අනිත් සතුරු දාලා අද වැඩසටහන් ගැන මොකද හිතෙන්නේ? ගොඩක් වටිනවා වැව කියන්නේ අපේ ලෝක උරුමයක්. ලෝකෙම්ම ගත්තම මේ වැව තමයි ජල ශිෂ්ටාචාරයේ ලංකාවේ තියෙන මේ වැව් පද්ධතිය තමයි අංක එකට තියෙන්නේ. ඉතින් මේ වැව් සුද්ධ කරන්න ආපු එක ඉතින් ලොකු පිනක් කියලා මට හිතෙන්නේ. සේවයකට වඩා බලාගෙන ඉන්න අයට මොකද්ද දෙන්න තියෙන පණිවිඩේ? එකතු වුණොත් ගොඩක් දෙයක් කරන්න පුළුවන්. එකතු වෙලා හැමෝම එකට එකතු වුණොත් අපි දේශපාලඥයින්ගේ දේවල් බලාපොරොත්තු නොවි අපි එකතු වෙලා අපේ රට වෙනුවෙන් යමක් කරමු කියන එක තමයි කියන්නේ. ගම්මද V4 හරහා අපි සෑම විටම උත්සාහ කරන්නේ රටට එවැකෙම ජාතියට අභිමානයක් ගෙනෙන රටේ සම්පත් සුරකින්නට අපට යම් ආකාරයකට දායක වෙන්නට හැකිනම් ඒ වෙනුවෙන් අවස්ථාව ඉදහසර වෙන් කර ගන්නට. ඉතින් ඒ අනුව තමයි අද දවසේදී මහ පළුගස් වැව මේ වැව පිරිසිදු කිරීමේ කටයුත්තෙහි අපි නිරත වුණේ. ඉතින් මේ අද පස්වෙනි අදියර ගම්මද V4 පළමු අදියරේ සිට අපිත් එක්ක හිටපු කෙනෙක් මේ වෙලාවේ ඉන්නවා. මොරටු විශ්වවිද්‍යාලයේ නියෝජනය කරන ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. ඇයි මෙවැනි කාර්යයක් වෙනුවෙන් අපිත් එක්ක එකතු වුණේ? පළවෙනියටම අපි සිරසින් ගියා මේ සීගිරි මේ ඒකේ වැඩ කරන්න. ඇත්තටම එතන අපේ උරුමයක් වගේම ලෝක උරුමයක් වන සීගිරි අපිට ගොඩක් ලොකු වැඩක් කරන්න පුළුවන් වුණා. ඒ වගේම දෙවෙනියටම මේ ආපහු 2-3 ඒ වගේ හැම දෙයකටම සහභාගි වුණා. හැබැයි ආපහු ලෝක උරුමයක් විදියට අපිට තියෙන මේ දේ රැකගන්න අපිට එන්න පුළුවන් කියන ගැන ඇත්තටම සතුටු. තවත් ඉන්නවා විශාල පිරිසක් මොරටු විශ්වවිද්‍යාලයේ නියෝජනය කරන මොවුන් අදියර 4කට වඩා වැඩි ප්‍රමාණයකට සහභාගී වෙච්ච පිරිස තමයි මෙතන ඉන්නේ. මොකද හිතෙන්නේ අද දවසේ? ඇත්තටම සතුටුයි. මම හිතන්නේ අපිට බාර දුණු කාර්යය අපි සාර්ථක ඉවර කළා. මම හිතන්නේ මේ වගේ ගම්මානයකට ඇවිල්ලා සාමාන්‍යයෙන් වෙන්නේ නැති වැඩක් වෙන සෝෂල් සර්විස් ඒ වගේ දෙයකින් වෙන්නේ නැති වැඩක්. ඉතින් එතන හරිම සතුටුයි අපිට බාර දුණු කාර්යය විදිහට මේ වැවේ ඒ අදාළ ප්‍රදේශය අපි සුද්ධ කරලා අවසන් කළා. සතුටුයි මේ වගේ වැඩකට සහභාගී වෙන්න වෙච්ච එක ගැන. ආයෙත් ඉස්සරහටත් මේ වගේ වැඩවලට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් සතුටුයි අපි වගේ තරුණ තරුණියන්ගේ ජවය ශක්තිය මේ වගේ වටිනා කාර්යයකට යොදවන්න මේ වගේ ව්‍යාපෘති සංවිධානය කරපු එක ඇත්තටම ලොකු දෙයක්. සතුටුයි ඒකට සහභාගී වෙන්න ලැබුණ එක ගැන. ඇත්තටම මනස සතුටුයි මේකට සහභාගී වෙන්න ලැබිච්ච එක ගැන. මේ වගේ අර කට්ටියක තලා කරන වැඩකට සාමාන්‍ය සහභාගී වෙන්න ලැබෙන්නේ කලාතුරකින් තමයි අවස්ථාව ලැබෙන්නේ. ඇත්තටම සතුටුයි මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්න. මේ පරිණිය අවස්ථාව මේ වගේ එකට සම්බන්ධ වීම මේ වගේ දුෂ්කර ප්‍රදේශයක මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන එක ගැන ඇත්තටම සතුටු ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ කියන්නේ අපි දැන් ඇවිල්ලා ගොඩක් ගමේ කට්ටියත් එක්කත් එකතුලා වැඩ කරා. අපි ආවට වඩා ගොඩක් දැන් මෙතන මේ කියන්නේ අපි වැව සුද්ධ කරන්න ආවේ ගොඩක් දුරට සුද්ධ වෙලා තියෙනවා. ආවට වඩා ලොකු වෙනසක් තියෙනවා. ගොඩක් සතුටුයි.
ගොඩක් කැමැත්තෙන් ඉස්සර සමාජ ජාලයේත් එක්ක මේ වගේ වැඩසටහන සහභාගී වුණේ සීගිරිය වැඩසටහන සහභාගී වුණා. ඉස්සරහට සිසත් එක්ක මේ වගේ ව්‍යාපෘති වලට සහභාගී වෙන්න ලැබුණා. මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොලිසිය හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කුරුණෑගල නිලධාරීන් හා තරුණී නාලිකාව YFM හා මහරජා ඉන්ස්ටිටියුට් ඔෆ් මැනේජ්මන්ට් ආයතනයේ ඩිප්ලෝමා සිසු සිසුවියන් මෙම කාර්යයට එක් වුණේ දැඩි උද්‍යෝගයෙන් හා මහගි දායකත්වයක් ලබා දෙමින් කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් නොලබන V4 ස්වේච්ඡා වැඩසටහනේ සමාජිකාවන්ගේ එකම අරමුණ රටට තමන්ගින් ඉටු විය යුතු සේවය ඉටු කිරීම සඳහා අවස්ථාවක් ලබා ගැනීමයි රට වෙනුවෙන් යමක් කරන්න අවස්ථාව දීලා තිනවා V4 එක හරහා මට බොහොම ආඩම්බරයි මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන ඉතින් අනාගතේ බලාපොරොත්තු වෙනවා මේ V4 එක හරහා කරන හැම කටයුත්තකටම නිරන්තරයෙන් සහභාගී වෙන්න ගම්මැද්ද V4 පස්වන ක්‍රියාන්විතය අතරතුර මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා ගම්මැද්ද V4 කණ්ඩායම් නායිකාවක් ඉසුරින්දි ඔබට මේ වෙද්දී යම් කිසි කාර්යභාරයක් පැවරීලා තියෙනවා ඒ කටයුත්ත දැන් ඉවරද තාම අපි ඉවර කරගෙන යනවා මොකද තව ගොඩක් සුද්ධ කරන්න තියෙනවා ඒ කියන්නේ ඉවරුණාට තාම ඉවරේ තියෙන ටික අපි ඉවත් කරන්න ඕනේ මොකද හරියට වැඩක් කරනවා නම් ඒක හරියට ඉවර කරන්නත් ඕනේ ඉතින් අපි කණ්ඩායමේ හැමෝමත් එක්ක එකතු වෙලා දැන් මේ වෙන විට ඒ අපිට බාර දුන්න වැඩේ හරියට අවසන් කරමින් තමයි පටින්නේ කොහොමද කණ්ඩායමෙන් ලැබෙන දායකත්වය ඔබට මේ කටයුත්තේදී මට ඇත්තටම හම්බුනේ යුනිවර්සිටිස් දෙකක් ඇත්තටම ඒගොල්ලෝ මං හිතන්නේ ගොඩක් උනන්දුවෙන් අපිත් එක්ක හැමපාරම සහභාගී වුණ කට්ටියක් තමයි මට හම්බ වුනේ ඉතින් ඒගොල්ලෝ අර ගොඩක් උනන්දුවෙන් සහ කැපවීමෙන් ඒගොල්ලන්ට දුන්න වගකීම ඉතාමත් උනන්දුවෙන් ඒ වගේම සහයෝගයෙන් මේ අපිත් එක්ක එකතු වෙලා කරනවා මේක ලෝක උරුමයක් වෙච්ච තැනක් අපි මේ ලෝක උරුමේ සුද්ධ කරලා දුන්නොත් එහෙම අපිට රටට බත් දෙන තැනකට තව ලොකු පෝෂණයක් ලැබෙන එකක් තමයි අපි මේ කරන්නේ. ඉතින් අපි හිතේ සතුටින් මේ කරන දේ අපි හිතනවා මේක ලොකු දෙයක් වෙලා මිනිසුන්ට ඒ අවශ්‍යතාවය ඉස්ස වෙයි කියන එක. අපිට පේනවා මේ බොහොම කාර්යබහුල මොහොතක මේ වෙලාවේ ඉන්නවා Newsfirst අධ්‍යක්ෂ සාමාන්‍ය අධිකාරී යසරත් කමල්සිරි මහත්මයා. මෙවර තෝරගෙන තියෙන්නේ තරමක් සුවිශේෂී ව්‍යාපෘතියක්. ඇයි මේ ව්‍යාපෘතිය තෝරගත්තේ? අතර මහින්දේ වාරි කර්මාන්තය කියන්නේ ලංකාවේ අපිට එදා ඉඳලම ඓතිහාසික උරුමයක්. ඉතින් ඒ උරුමය ආරක්ෂා කර ගැනීමට අපි මං හිතන ආදර්ශයට දෙන්න ඕනේ ඉස්සෙල්ලම මේ වගේ දේවල් පිරිසිදු කළා. ඉතින් මේ ගම්වල ඉන්න ජනතාවට තනියම මේ කටයුතු කරගන්න බෑ. ඉතින් මේකට විශාල ප්‍රසක් එක්කහු කරගෙන ඉතින් නාවික හමුදාවත් අපිට සහාය වෙලා තියෙනවා. අපි උත්සාහ කරමු. අපිට හැම කාලෙම වතුර නැහැ. මාස 6ක් විතර වතුර තියෙනවා. මාස 6ක් වතුර නැහැ. මේ වැව තමයි ගමේ මිනිස්සුන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ. ඒක නිසා ඉතින් අපිට මේ කරලා දෙන කාර්යය ගොඩක් වටිනවා. අපි පුංචි කාලේ ඉතින් මෙව වල් කොටාගෙන ගියේ. හේන් කෙටුවා, කුරාම් වැපුරුවා, මුං හැදුවා, කය පිහැදුවා. ඉතින් ඒ වාගේ තාත්තක තිබ්බත් දැන් තමයි අවුරුදු දැන් 3ක් 4ක් වාගේ තමයි මේ කැලේ බොහෝ. මේ පුතාලාට බුල් සර්ණයි කියන්න දෙයක් නැහැ. දෙවියෝ ආරක්ෂාවයි. හැමදාම ගම්මැද V4 ක්‍රියාන්විතයේදී අපිත් එක්ක අත්වැල් බැඳගන්න කණ්ඩායමක් තමයි YFM කියලා කියන්නේ. ඉතින් YFM එකේ ඔයගොල්ලෝ හැම කෙනෙක්ම ආදරය කරන දෙන්නෙක් ඉන්නවා. ක්‍රිෂ් ඉන්නවා. ක්‍රිෂ් අද දවසගෙන මොකක්ද කියන්නේ? හතරම කියන්න ඕනේ දැන් අපි නිවුස් එකත් එක්ක එකතු වෙලා මේ වැඩේට සම්බන්ධ වෙන්නේ විශේෂයෙන්ම තරුණ මුහුණු ගොඩක් මෙතෙන්ද අපිට දකින්න හම්බ වෙලා තියෙනවා. ඉතින් තරුණයත් එක්ක වැඩ කරන්න අපි කැමති. පහුගිය කාලේ පුරාටම අපි රටට යම් කිසි දෙයක් කරලා තිනවා. අපි අනිත් අයට බැන බැන ඉන්නවට වඩා අපි එකතු වෙලා යම් කිසි දෙයක් කරලා මේ රට තරුණයෝ විදිහටම හරි කරන්න පුළුවන් නම් ඒකයි වටින්නේ. ඒ නිසා තමයි YFM හැමදාමත් ඒ වගේ දේවල් වලට උදව් කරන්න සහ එකතු වෙලා වැඩක් කරන තැනකට රටට වැඩක් කරන තැනකට ලංකාවේ යූත් එක හරිම කැමැත්තෙන් එනවා කියන බව ඒ පණිවිඩය දෙන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. බොහොම ස්තුතියි ආදිත්‍ය. ඔව් අනේ. මොකද්ද කියන්න තියෙන්නේ අපේ බලන් ඉන්න ප්‍රේක්ෂකයින්ට බොහෝ දෙනෙක් ආසාවෙන් ඇති ගම්මැද V4 එක එකතු වෙන්න. මොකද මේ වෙද්දි අපේ සමාජික සංඛ්‍යාව දෛනිකව ඉතාමත් ඉහළ යනවා. බොහෝ දෙනෙක් උනන්දුවෙන් ඉන්නවා දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉඳලා. ඔබලටත් මේ සම්බන්ධයෙන් ඉල්ලීම් ලැබෙනවා ඇති අපිත් එක්ක එකතු වෙන්න කැමතියි කියලා. මොකද්ද කියන්න තියෙන්නේ? අත වශයෙන්ම ලංකාවේ තරුණයන් විදියට අනාගතේ ලංකාවෙනින් වැඩක් කරන්න තියෙන නම් ඒක ඇත්තටම ලොකු දෙයක්. මොකද වෙන කෙනෙක් කරනකම් බලන් ඉන්නේ නැතුව තරුණ හයිය තරුණ හිතකින් දෙනකොට ඒ වැඩේ ගොඩක් සක්සස් කරගන්න පුළුවන්. ඉතින් YFM අපිත් අපේ ක්‍රිෂ් කිව්වා වගේම අද මේ V4 ක්‍රියාන්විතයට එකතු වෙන්නේ තරුණයින්ගේ බලය තවත් වර්ධනය කරගන්න. ඔයා කිව්වා වගේම තරුණයින්ගේ ඉල්ලීමක් තියෙනවා මේ රට වෙනුවෙන් වැඩ කරන්න ඔවුන්ට අවස්ථාවක් දෙන්න කියලා. ඉතින් මන් දකින්න විදියට V4 ක්‍රියාන්විතයේ ඇත්තටම තරුණයින්ට තරුණයින්ගේ අනාගතය වෙනුවෙන් ලංකාවට දෙයක් කරන්න තියෙන හොඳම තැන. මෙම සත්කාරය සාර්ථකව නිමා කළ V4 සමාජිකයින් වෙත මෙවරත් සිය කාර්ය අගෙමින් නිල ලාංඡනයක් පිරිනැමුණා.
විෆෝස් ඉදිරි වැඩසටහන සමග එක්ව තවදුරටත් විෆෝස් ලාංඡන ප්‍රමාණය වැඩි කර ගැනීමේ අවස්ථාව මෙම තරුණ තරුණියන්ට හිමි වෙනවා. ගම්මැද විෆෝස් පළමු අදියර සීක්‍රියෙන් ආරම්භ වූ අප දෙවන අදියර ලෙස මේකමුව මොහන්තරම් පිටිය කලපු තොටුපළ පිරිසුදු කළ අතර දෙවන අදියර ලෙස කළුගඟ දෙපස පැල 4000ක් රෝපණය කළ අප මෙම ක්‍රියාන්විතේ සතරවැන්න ලෙස දදිගම මහපල්ලේගම කිනිවිට කනිෂ්ඨ විද්‍යාලය වර්ණලේප කරනු ලැබුවා. මෙම ක්‍රියාන්විතේ පසුවන අදියර නිමා කරමින් අප මහව මහපලුක ස්වැවෙන් සමුගත්තේ ලැබීම තවත් සමාජ සත්කාර ක්‍රියාන්විතයක් සිදු කිරීමේ අරමුණින්. එවගේම අපි ආරාධනා කර සිටිනවා V4 සමාජිකයින්ට වගේම ඔබට ස්වේච්ඡාවෙන් මේ කටයුතු වලට එකතු වෙන්න හැකියාව තිබෙන පිරිසක් නම් කැමැත්ත තිබෙන පිරිසක් නම් අපි ආරාධනා කර සිටිනවා V4 සමග එකතු වන්න අත්වැල් බැඳ ගන්න අපගේ Facebook පිටුවට පිවිසෙන්න පුළුවන් V4 කියන Facebook පිටුවට ඒ වගේම 0114890896 දුරකථන ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපගේ රූපවාහිනී නාලිකාව ඔස්සේ Newsfirst හරහා අපි විවිධ වැඩසටහන් ඔස්සේ මේ පිළිබඳව ඔබට හඳුන්වා දෙනවා. අපි ආරාධනා කර සිටිනවා මීළඟ වැඩසටහන අපි නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතයි. අපි මේ පිළිබඳව ඔබට දැනුම් දෙනවා. ඒ සමග අත්වැල් බැඳ ගන්න රටේ යහපත සුභසිද්ධිය උදෙසා රට සංවර්ධනය කරන්න තරුණ නායකත්වයක් බිහි කරන්න ඔබටත් ආරාධනා කරනවා. හදවත අරා අරමුණ කරා අපි මන්දර එකිනෙක වෙලෙන දැත් ගම්මැද්ද පතන හැටි කොහොම වුණත් දවස ගෙවෙන හැටි හරිම වෙනත් එක අරමුණකට එකතු වුණොත් අපි එක පුරවැසි බලකායක් අපි ගැන විතරක් හිතුවා ඇති හිමු දැය වෙත කුත බුදමුන් තුති සැමටම පළමුව පෙන්වන්න හැකි ජාතික වගකීම් දරන හැටි අරමුණ කරා අපි මන්දරා එකිනෙක වෙලෙන ගම්මැද්ද බාදාමැටලමු පෙරගමනේ දාබිඳු මවබිමටම නම් හෙළුවේ යුතුකම් මිටු කළ ලක්දූ පුතුවේ අපි ගැන විතරක් හිතුවන් ඇති දිනු දැවිත කෘත පුදබූතුකි අපේ අතින් අපි කිරුළු සදා අලඳමු හිස මත ලක්මෑනි Gammadda, V-Force.